ආයුබෝවන් හැම දිනෙටම අද අපි බලාපොරොත්තු වෙන්නේ අපෝසුස්සස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනය කියන කොටසට 2020 ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න අට විවරණ සහිතව සාකච්ඡා කිරීම. ඒ වගේම මේ වෙනකොට ඔබ දන්නවා අපි කලින් වීඩියෝ එකෙන් සාමාන්‍ය රසායනීය ජෙනරල් කෙමිස්ට්‍රි වල ප්‍රශ්න 12 විවරණ සහිතව සාකච්ඡා කළා. ඒවයි යම් යම් ගැටලු තිබ්බ දරුව අපිට කතා කරලා ඒ ඔවුන්ගේ ගැටලු නිරාකරණය කරගෙන තිබුණා. ඔබට තවත් විශේෂ දෙයක් මතක් කරන්නම්. මම හිතන්නේ ඔබ බලන්නේ නැති අපේ මීට කලින් ඉදිරිපත් කළ තිබුණු වීඩියෝස් ටික. ඒ වීඩියෝ වල මම කිව්වා අපේ රසායන විද්‍යා සංගමයේ C60 රසායන විද්‍යා සංගමය දැනට වසර 15 කතර කලින් අපි නිර්මාණය කළ තිබුණේ ශ්‍රී ලාංකීය දරුවන්ගේ විශිෂ්ට ප්‍රතිඵල ඉහළ තලයකට ගෙනීමේ අරමුණේ. ඉතින් ඔබ දන්නවා දන්න අය දන්නවා මේ වෙනකොට අපි ප්‍රශ්න පත්‍රය ලබාගෙන සෑම ලංකාවේ හැම ගමකම හැම දිස්ත්‍රික්කයකම හැම නගරයකම හැම පළාතකම දරුවෝ මේ අපේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය දන්නවා. ඒ වගේම සම්පස්ත්‍රී ජයලත් කියන මගේ නම ඒ දරුවෝ දන්නවා. අපි පන්තිවලට සහභාගී වෙන්නේ ඇත්ත වශයෙන් මේ බස්නාහිර පළාතේ බොහොම සීමිත දරුවෝ පිරිසක්. මොකද පිට පළාත්වල දරුවන්ට අපේ ඒ හැකියාව ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ඉතින් ඔබට මේක විශේෂ අවස්ථාවක් YouTube channel එක අරහා අපි බලාපොරොත්තු වන ඉදිරියේදී මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමෙන් අනතුරු පුතේ විශේෂ කොටස් රසායන විද්‍යාවේදී ඔබට විභාගයේදී වැදගත් වෙන විශේෂ කොටස් පිළිබඳව ඒ ඔබ කොහොමද ඒ අධ්‍යයනය කරන්නේ ඒකට අදාළ විෂය කරුණු මොනවද කියන එක පිළිබඳව කෙටි වීඩියෝස් පෙළක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඉතින් ඔබ අවධානයෙන් ඉන්න ඔබට ඕන වෙලාවක පුළුවන් අපි ඔන්ලයින් පන්ති සමග සම්බන්ධ වෙන්න. දැනටමත් අපි ආරම්භ කරලා තියෙනවා විශේෂ කොටස් සමග දරුවෝ එක්ක සාකච්ඡා කළ දරුවන්ගේ ඉල්ලීම පරිදි ඒ දරුවන්ගේ විශේෂ අවශ්‍යතාවය පරිදි තමයි අපි පන්තිය පවත්වාගෙන යන්නේ රිවිෂන් එක 2020 ඒ වගේම 2021 2021 රිවිෂන් එක 2022 තියරි පන්තිත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ විදිහටම ඔබට පුළුවන් 0.72 415 64 64 කියන අපේ WhatsApp අංකයට ඔබගේ නම පාසල එවල ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට අවශ්‍ය නම් තොරතුරු දැනගන්න පන්ති පිළිබඳව 0.76 942 0.858 දුරකථන අංකයට අමතලා ඔබට පන්ති පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ජනවාරි මාසෙ විතරනකොට ඔබට සජීවීව අපි සමග සම්බන්ධ වීමේ හැකියාව ලැබුණොත් මම විශ්වාස කරන්නේ නැහැ එම එවැනි තත්ත්වයක් දැන්ට උද්ගත වෙයි කියලා. නමුත් අවස්ථාවක් ලැබුණොත් ඔබට පුළුවන් අපේ මේ කොළඹ ප්‍රදේශයේ තියෙන කොළඹ ගම්පහ ප්‍රදේශයේ තියෙන කුඩා කණ්ඩායම් පන්තිවලට ඒ වගේම අපේ ඉන්ඩිවිජුවල් පන්තිවලට ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරි, එහෙමනම් එතකොට ඔබට ඒ වගේම මේ වසර සඳහා 2021 වසර සඳහාත් අපි ජාතික මට්ටමේ ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරගෙන යනවා. දැන්ටත් ඒ ප්‍රශ්න පත්‍රයේ වැඩක ටික ආරම්භ කළා තියෙන පුතේ. ඉතින් ඔයගොල්ලන්ගේ විභාගයේ මම හිතන විදිහට 2021 අගෝස්තු මාසෙත් තියයි. මොකද සෑහෙන කාලයක් තියෙනවා, තවත් මාස 8 කතර කාලයක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය යටතේ පෙර සූදානම් ඉතා හොඳින් උනහම් පස්සේ විභාගයේ කල් දාන්න නැතුව ඒ අගෝස්තු මාසය තුලම විභාගය පවත්වාවි. ඒ නිසා මේ මාස අට ඔබ ශක්තිමත්ව වැඩ කරන්න වැඩ කරලා ඔබට අවශ්‍ය ප්‍රතිඵලය කළා ඔබට යන්න වෙනවා, තනි ගමනක් යන්න වෙන්නේ. ඉතින් ඔබට මේ YouTube channel එකෙන් අපි දෙන අවවාද ටික අපේ පාඩම් මාලාව හොතට ගන්න. ඊට අමතරව අපිට ජනවාරි වගේ මාසවලදී ඔබ හමු වෙන්න පුළුවන් වුණොත් අපේ පන්තිවලට සහභාගී වෙලා අපිට අමතලා සහභාගී වෙලා ඔබේ දක්ෂතා වැඩි දියුණු කරගන්න කියලා මම ඔබෙන් මුලින්ම බොහොම ආදරෙන් ඉල්ලීමක් කරනවා. හරි, එහෙමනම් අපි බලමු අපේ කාබනික රසායන විද්‍යාවේ පස්වෙනි ප්‍රශ්නය බලන්න පුතා. පස්වෙනි ප්‍රශ්නය බලන්න. හැමෝ ළඟම ප්‍රශ්න පත්‍රය ඇතිනේ. පස්වෙනි ප්‍රශ්නය ඒකේ තියෙනවා D ඇති සංයෝගයේ IUPAC නාමය වනුයේ කියලා. ඉතින් පුතා අපේ පන්ති වලට සහභාගී වෙච්ච අය ඒ වගේම ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල අපේ ප්‍රශ්න පත්‍ර ලබාගත් දරුවෝ දන්නවා අපි මේ විශේෂිත ඉලක්කගත ප්‍රශ්න 30ක් පමණ හරියට මිලක ගත කරලා හැම වසරකදීම ඔබව විජයග්‍රහණයක් කරවනවා. එතකොට මේ ප්‍රශ්නේ හරිම සරලයි. අපි පන්තිවල
ඕනම අපේ ව්‍යුහමය සීමාවයකට තියෙන ඕනම කාබනික සංයෝගයක් ඉතාමත් හොඳින් නාමකරණය කරන්න පුළුවන් වෙන විදිහට කිසිම වැරදීමක් වෙන්නේ නැති විදිහට අපි උගන්ලා තියෙනවා. මම ඔබට කෙටියෙන් මේකේ ප්‍රවේශය ලබා ගත්තොත් මේක අත වශයෙන්ම හරි අසීරුයි මෙවැනි වීඩියෝ එකකින් මේක විස්තර කරන්න. ඔබට සජීවීව අපි සම්බන්ධ අපි වෙද්දී අපි පන්තිවල ඔබට මේක හොඳින් විස්තර කරන්න අපි අලුත් දරුවන්ට මේ කාබනික සංයෝගය දිහා බැලුවොත් පුතා දැන් බලන්න මේ තිරේ ඔබට මේකේ විවරණය මම කාලය කළමනාකරණය කරන අවශ්‍ය නිසා දිස් වෙනවා. එතකොට මේ සංයෝගය අත වශයෙන්ම මොකද්ද? ඔබ මුලින්ම බලන්න ඕන ඔබට දීලා තියෙන ප්‍රමුඛතා ශ්‍රේණියක් පුතා මතක ඇතිනේ. හරි මේකේ කාබොක්සිලික් අම්ල තමයි ප්‍රමුඛ ශ්‍රේණිය සාමාන්‍ය මුලින්ම ඉන්නේ. ඒ ප්‍රමුඛතා ශ්‍රේණිය ඔබ මතක තියාගන්න ඕන. ඒ ප්‍රමුඛතා ශ්‍රේණිය මතක තියාගත්තාම පස්සේ ඔබට දැන් මේ සංයෝගයේ විශ්ලේෂණය කරපුවම පස්සේ පේනවා මේකේ ඔබට තියෙන ප්‍රමුඛතාවේ නිහලම කාණ්ඩය තමයි කීටෝන් කොටස කීටෝ කාණ්ඩය. ඒතර ඔබ මේකේ නාමකරණය දී ඔබ බලන්න ඕනේ ක්‍රියාකාරී කාණ්ඩයට අවමංකය දෙනවද අංක 1 දෙනවද කියලා ඔබ තීරණය කළා බලන්න ඕනේ කීටෝන් කොටස දෙන්නේ පුතා මේ සංයෝගයෙන් මැද. ඒතර ඔබට අංක 1 දීමේ 1 දැමීමේ හැකියාවක් නැහැ. එහෙනම් අවමංකය දෙන්න ඕනේ. අවමංකය දෙනකොට ඔබ බ්‍රෝමීන් පැත්තින්නම් පටන් ගත්තොත් අංක 3 ලැබෙනවා. ඔබ OH කාණ්ඩේ පැත්තින්නම් නම් කරන් ආවොත් ඒත් අංක 3 ලැබෙනවා. එහෙනම් ඔබට දැන් ගැටලුවක් එනවා. කොහොමද මේක નિවර්දිව නම් කරන්නේ? හැබැයි පුතා ඔබට පැහැදිලිව අපි කියලා තියෙනවා ප්‍රධාන දාමය නම් කරනකොට අනිවාර්යයෙන්ම අසන්තෘප්ත කොටසක් තිබුණොත් ඒ අසන්තෘප්ත කොටස අනිවාර්යයෙන්ම අහුව නිදර ඔබ ගත යුතුමයි. ඒ නිසා ඔබට අසන්තෘප්ත කොටසට අවමංකයක් ලැබෙන පරිදි කීටෝන කොටසට අවමංකයක් ලැබෙන පරිදි නාමකරණය කරන්න නම් ඔබට සිද්ධ වෙනවා බ්‍රෝමීන් සම්බන්ධ කාබන් පරමාණුයේ කියන්නේ අසන්තෘප්ත කාබන් පරමාණුවට අංක 1 දීලා ඊළඟට 2 3 යනාදී වශයෙන් නම් කරන්න. එහෙම බැලුවොත් පුතා බලන්න ඔබට ආදේශක කාණ්ඩ කිහිපයක් තියෙනවා. ඒ ආදේශක කාණ්ඩවල අකාරාදී අනුපිළිවෙල ඇල්ෆබටිකල් ඕඩර් එකට අනුව තමයි ඔබ නම් කරන්න ඕනේ. එහෙනම් ඔබ බලන්න ඔබේ පිළිතුර සමග අපේ පිළිතුර සැසඳෙනවද කියලා. ඔබ මුලින්ම නම් කරන්න ඕනේ බ්‍රෝමීන් කොටස. ඒක නම් වෙනවා 1 බ්‍රෝම. ඔබ දන්නවා 1 බ්‍රෝම නම් කරද්දී පුතා 1 දාලා පොඩි ඉරි කෑල්ලක් යොදලා බ්‍රෝම ලියන්න ඕනේ. බ්‍රෝම. ඊට පස්සේ එනවා 5 හයිඩ්‍රොක්සි. ඒකත් එහෙමයි. ඉරි කෑල්ලක් දැම්ම 5 ඉරි කෑල්ලක් හයිඩ්‍රොක්සි. නිවැරදිව ඔබ මේ ඉංග්‍රීසි අක්ෂර ලිවිය යුතුයි. ඒ කියන්නේ ඔබට විවරණයක් මෙතන ගන්න තියෙන නිසා ගැටලුවක් නෑ. ඔබ රචනා ප්‍රශ්න පත්‍රයක වගේ ලියනවනම් ඒක ඔබ නිවැරදිව කළ යුතුයි. ඊළඟට ඉරි කෑල්ලක් 4 ඉරි කෑල්ලක් මිතිල් පෙන්ට් අන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ඒ කියන්නේ ප්‍රධාන දාමය ඔබ නම් කළා. ප්‍රධාන දාමය නම් කළා 4 මිතිල් පෙන්ට්. ඊට පස්සේ 1 ඊන්. එතනත් ඉරි කෑල්ලක් 1 ඉරි කෑල්ලක් ඊන් වල ENE අන්තිම ඊ එක ලොප් වෙනවා. ඒක අයින් කරන්න ඕනේ. EN විතරයි එන්නේ. ඊළඟට ඉරි කෑල්ලක් 3 ON. 3 ඉරි කෑල්ලක් ONE තිතක් තිබ්බහම පස්සේ හරි. එහෙමනම් මේ සංයෝගයේ નિවර්දි පිළිතුර වෙන්නේ ඔබේ ප්‍රශ්න පත්‍රයේ බලන්න අංක 3 සමග සමයි සැසඳෙන්නේ. හරි. ඉතින් ඔබට මේවා පිළිබඳව ඉතා හොඳින් දැන ගැනීම සඳහා මේ IUPAC නාමකරණ පද්ධතිය යම් නීතිමාලාවක් තියෙනවා. ඒ නීතිමාලාවට ඔබට අනුගත වෙන්න සිද්ධ වෙනවා. අපි පන්තිවලදී බලමු ඉතාමත්ම හොඳින් ඔබ කොහොමද මේ සංයෝගය නාමකරණය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. එහෙමනම් අපි යොමු වෙනවා ඊළඟ ප්‍රශ්නයට. හරි පුතා බලන්න. එතකොට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නාංක 9 තමයි ඔබට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේක රසායන විද්‍යාව ඇත්ත වශයෙන්ම කියනවා නම් මූලික සංකල්ප. ඔබට මතක ඇති අපි ඉදිරිපත් කරලා තියෙන රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රවල මීටත් වඩා ලස්සන නිර්මාණාත්මක ඇල්ඩොල් සංගණ්‍ය ආශ්‍රිත යාන්ත්‍රණ ඒ වගේම ප්‍රශ්න ඉදිරිපත් කිරීමක් වුණා. ඉතින් මේක මම හිතන්නේ තාමත් කෙටි කාලයකින් තප්පර ගාණක් ඇතුළත ඔබට මේ කාලය ඉතුරු කරගන්න දීලා තියෙන වරප්‍රසාදයක් වගේ අවස්ථාවක්. ප්‍රශ්නේ මූලික හරය වෙන්නේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරපුවාන් පස්සේ මේ ඇල්ඩොල් සංගණ්‍යයට භාජනය වෙන්නේ කුමන සංයෝගයද කියලා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් වෙන්න ඕන. හරි. ඊට අමතරව අපි දන්නවා ඇල්ඩොල් සංගණ්‍යය සඳහා ඇල්ෆා හයිඩ්‍රජන් කියන අවශ්‍යතාවය තියෙනවා. ඔබට අනිවාර්යයෙන්ම මේ අලුත් සිසුන් ඉන්නවා නම් ඇල්ඩිහයිඩ් ක්‍රියාකාරී කාණ්ඩය ඇඳලා ඊට යාබදවක් තියෙනවා නම් කාබන් පරමාණුවක් ඒක තමයි ඔය තිරේ ඔබට පිළිතුරු දිස්සනවා. ඒකත් එක්ක ඔබට බලා ගන්න පුළුවන් ඇල්ෆා කාබන් කියන්නේ ඒ ඇල්ෆා කාබන් පරමාණු ඍජුවම සම්බන්ධලා තියෙන හයිඩ්‍රජන් තියෙනවා නම් ඒක තමයි ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ. මම හිතන ඔබට ඉතා පැහැදිලිව මේකේ හතරවෙනි පිළිතුරත් එක්ක ඔබට එකඟ වෙන්න පුළුවන්. මේ හතරවෙනි පිළිතුරේ තමයි එවැනි අවශ්‍යතාවයක් තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේකේ මාධ්‍ය වශයෙන් බැලුවොත් මේකේ
ඉදිරියේ දී ප්‍රශ්නයක් නිර්මාණය වුණොත් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තව විශේෂ කරුණක් මම මෙතනදී කියන්නම් සහභාගී වෙන ඇල්ඩිහයිඩ් හෝ කීටෝන සතුව ඒ යුගලයෙන් එක් කෙනෙකුට පමණක් ඇල්ෆා හයිඩ්‍රජන් තිබීම ප්‍රමාණවත් ඔබට හැකියාවක් තියෙනවා යාන්ත්‍රණය ලියලා බලන්න. මේක ඉතාමත් වැදගත් මේ යාන්ත්‍රණය. මේ යාන්ත්‍රණය තුලින් ඔබට ඉතාමත් පැහැදිලිව මේ ඇල්ඩෝල් සංගන්නේ සියලුම තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රකාබනික රසායනීය යාන්ත්‍රණ කියන්නේ ඉතාමත් වැදගත්. ඉදිරිදී මම බලාපොරොත්තු වෙනවා වෙනමම වීඩියෝ එකකින් යාන්ත්‍රණයක් හා සම්බන්ධ විභාගෙදි වැදගත් වෙන සීළු විෂය දැනුම ඔබට ලබා දෙන්න. ඉතින් එහෙමනම් ඔබට පැහැදිලිව පිළිතුර අංක 4 ලෙස මේ ප්‍රශ්නෙදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි පුතේ අපි එහෙනම් ඊළඟ ප්‍රශ්න අංකයේ වෙත යමු. කාබනික රසායනයේ 11 වෙනි ප්‍රශ්නය තමයි ඔබට ලැබිලා තියෙන්නේ. ඔබට මතක ඇති අපි පන්තිවල මේ විචලන රටා පිළිබඳව විශේෂයෙන්ම අකාබනික රසායන විද්‍යාවේ ඒ වගේම කාබනික රසායන විද්‍යාවේ අපි විශේෂයෙන්ම සාරාංශගත කරලා මේ විචලන රටා කීපයක් පිළිබඳව අපි විශේෂයෙන් සාකච්ඡා කළා. ඉතින් මෙතනදී අහලා තියෙන්නේ ඔබට මේකේ තාපාංක විචලනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේවැනි ප්‍රශ්නයක ඔබ මුලින්ම කළ යුතු දේවන්නේ මේ කාබනික සංයෝගය කුමක්ද යන්න පිළිබඳව සහ එහි ස්වභාවය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලිව තීරණය කිරීම. ඒක ඔබට මම ඉදිරිපත් කළා තියෙන විවරණය ඔබට දිස්වේ ඉතිරේ. ඔබ හොඳින් බලන්න හැමදෙස්සෙම මේ විවරණය ඒ මොහොතේ ලියමින් සාකච්ඡා කරන්න නැතුව අපි කරන්නේ මේ වීඩියෝ එක එහෙම කරන්න ගියොත් පුතේ ගොඩක් දීර්ඝ වෙනවා. ඒ දීර්ඝ වීම වළක්වන්න තමයි මේ වගේ මම කටු සටහනක මේ වගේ ලියලා ඔබට මේ වීඩියෝ එක අතරතුරේදී විවරණේ ඉදිරිපත් කරන්නේ. ඒක මුලින්ම ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ කියන්නේ සාපේක්ෂ අනුපස්කන්ධය 86ක් වෙච්ච ඇල්කේනයක් මම මේක වර්ගීකරණය කරලා තියෙනවා අතු නොබිදිච්ච නැත්තම් රේඛීය ඇල්කේනයක් විදිහට වැන්ඩර්වාල් බල තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට B කියන්නේත් ඇල්කේනයක්ම තමයි. හැබැයි ඇල්කේනිය ඔබට පේනවා අතු බෙදිලා තියෙනවා. සාපේක්ෂ අනුපස්කන්ධය 86මයි ඔබට පේනවා ඒවල සමායිකයක් විදිහට ඔබට සලකන්න පුළුවන්. මේකේ කාබන් පරමාණු තියෙනවා ඒවල 1යි 2යි 3යි 4යි 5යි 6ක්. ඒ වගේම B වලක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. ඒතර A සහ B සමායික. ඒතර ඔබ සමායික වල ඉගෙනගෙන තියෙනවා ශාකණයේ වෙනකොට ඒගොල්ලන්ගේ තාපාංකය වල යම් සුළු අඩුවීමක් සිද්ධ වෙනවා කියලා. හැබැයි මෙතන චූටි ගැටලුවක් ඉදිරිපත් වෙනවා. පොඩි ගැටලුවක් තියෙනවා. මේ B කියන ඇල්කේනය තාමත් සුළු නොසලික හැකතරම් කුඩා දීදව ගූර්ණයක් සහිත අණුවක්. මේක චතුස්තලීය පිහිටුමක් තියෙන්නේ මධ්‍ය කාබන් පරමාණු වටා බැලුවොත් පොඩි දීදව ගූර්ණයක් පවතිනවා. නමුත් ඒ දීදව ගූර්ණය අපි නොසලකා හැරලා තමයි උසස් පෙළදී ගන්නෙ. එතන යම්කිසි ගැටලුවක් තියෙනවා මේ ප්‍රශ්නයත් එක්ක විශ්ලේෂණය කරද්දී අපි බලමු ඔබට සාධාරණ එක් විභාගයේදී. නමුත් ඔබේ සිද්ධාන්තවල තියෙන ආකාරය දිහා බැලුවොත් ශාකණය වෙනකොට අණුවේ තාපාංකය සුළු වශයෙන් අඩු වෙනවා කියන තර්කය මත පිහිටලා තමයි අපි උසස් පෙළදී මේකට පිළිතුර ගන්න වෙන්නේ. අද ඒ අණුව C කියන එක ඇල්ඩිහයිඩයක්. ඒක රේඛීය ඇල්ඩිහයිඩයක්. සාපේක්ෂ අනුපස්කන්ධය 86මයි. ඊට අමතරව D කියන්නේත් ඇල්ඩිහයිඩ ක්‍රියාකාරී කාණ්ඩයක් තියෙන එක ශාකණය වෙලා. එතකොට සාපේක්ෂ අනුපස්කන්ධයේ එම අගයමයි ලැබෙන්නේ. එතකොට D වල තාපාංකය සුළු වශයෙන් අඩුවීමක් වෙන්න ඕනේ අපේ අර තර්කයට අනුව ශාකණය වෙනකොට. නමුත් E කියන පිළිතුර ගත්තහම පස්සේ ඔබට පැහැදිලිව පේනවා සාපේක්ෂ අනුපස්කන්ධයේ දෙකකින් සුළු ආරෝහණයක් තියෙනවා. ඒ වගේම මධ්‍යසාරයක් කියන්නේ තරමක් හොඳින් ද්‍රව්‍ය සංයෝගයක්. ඒ අනුව මේකේ තාපාංක විචලනය ගත්තොත් පුතා දැන් A සහ B වලට තියෙන ඉතාමත් පැහැදිලිව වැන්ඩර්වාල් බල. ඊට පස්සේ C සහ D දෙකටම තියෙන ද්විද්‍රව ද්විද්‍රව ආකර්ෂණ බල. මධ්‍යසාර සඳහා තියෙන හයිඩ්‍රජන් බන්ධන බැවින් ඉතාමත් පැහැදිලිව ඔබට මේකෙදි පිළිතුර අංක දෙකක් එක්ක ඔබට එකග වෙන්න පුළුවන් මේ විචලනයත් එක්ක බැලුවොත්. ඒ අනුව මේකේ අඩුම තාපාංකයේ තියෙන B ඊට වඩා වැඩි A, ඊට වඩා වැඩි D, ඊට වඩා වැඩි C, ඊට වඩා වැඩි E. ඒ අනුව තමත් පැහැදිලිව සාපේක්ෂ අනුපස්කන්ධය සහ අන්තර්මුඛ ආකර්ෂණ බල සලකපුවාන් පස්සේ ඔබට පැහැදිලිව පේනවා පිළිතුර අංක දෙක කියලා. හරි පුතේ, ඊළඟට බලන්න ඔබට ඊළඟ ප්‍රශ්නය වශයෙන් ඉඹලා තියෙන ප්‍රශ්න අංක 16. මේකත් හරිම සරල ප්‍රශ්නයක්. ප්‍රශ්නේ අන්තර්ගතය සැකෙවින් කිව්වොත් බ්‍රෝම බෙන්සීන් තියෙනවා. ඒක නයිට්‍රකරණය කරනවා කියලා තියෙනවා. ඒ නයිට්‍රකරණය කිරීමේදී
අතරමැදියන්හි සම්පෘත්ති ව්‍යුහයක් නොවන්නේ කුමක්ද කියන එකට ප්‍රශ්න අහලා තියෙනවා. ඒතර ඔබට විවරණයක් එක්ක ඔබට බලන්න පුළුවන් විශේෂයෙන් මම ප්‍රතික්‍රියාව දීලා තිනවා බෙන්සීන් බ්‍රෝමිනීකරණය වෙනවා. ඒ බ්‍රෝමෝ බෙන්සීන් ඊට පස්සේ නයිට්‍රෝකරණය වෙනකොට 246 ට්‍රයිනයිට්‍රෝබ්‍රෝමීන් කියලා අවසාන ඵලයක් ලැබෙනවා. මෙතනදී බ්‍රෝමෝ බෙන්සීන් කියන්නේ ඔබ පැහැදිලිව දන්නවා ඕතපරා යොමුකාරකයක්. හැබැයි ඕතපරා යොමුකාරකයක් සාමාන්‍යයෙන් සක්‍රීය කාරකයක් වුණාට හැලජන ආශ්‍රිතව අපි සලකන්නේ වික්‍රියක ගුණ තියෙනවා කියලා. ඒ අනුව ඔබට පුළුවන් මේකෙදි බ්‍රෝමබේසීන් අණු අරගෙන ඔය තිරේ දිස් වෙන ආකාරයට නයිට්‍රෝනියම් අයනයේ මේ සමග ප්‍රතික්‍රියා කරන ඉලෙක්ට්‍රොෆයිල් මේක ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් ගණනයට වැටෙන්නේ. ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට ඔබට පුළුවන් ඔය තිරේ දිස් වෙන ආකාරයට මෙයාගේ සම්ප්‍රිත ව්‍යුහ ලස්සනට අඳින්න. එම සම්ප්‍රිත ව්‍යුහය අඳහම් පස්සේ පුතා ඔබට පේනවා මේකේ තියෙන පිළිතුරු එක සංසන්දනය කරනකොට පැහැදිලිව මේ තුන්වෙනි පිළිතුරේ අර බ්‍රෝමීන් එකට හයිඩ්‍රජන් එකකුත් සම්බන්ධ වෙලා තියෙන හැකියාවක් නැහැනේ මේකේ. එතන හයිඩ්‍රජන් එකක් තියෙන විදිහක් නැහැ. එතකොට මේ තුන්වෙනි පිළිතුර හැරුණාම පස්සේ 1 2 4 සහ 5 සියල්ලම මේ අයගේ සම්ප්‍රයුක්ත ව්‍යුහ. ඉතින් එහෙමනම් ඊටමත් පැහැදිලිව ඔබට ගන්න පුළුවන් පිළිතුර මේකේ අදාළ නොවන පිළිතුර අංක 3 කියලා. පැහැදිලිද? අන්න ඒ විදිහට ඔබ පිළිතුර ගන්න. ඊළඟ ප්‍රශ්නය ඔබට යොමු වෙන්නේ ප්‍රශ්නාංක 20. හොඳින් බලන්න ප්‍රශ්නාංක 20 දිහා. ප්‍රශ්නාංක 20 ඔබට යොමු වෙලා තියෙන්නේ කාබොක්සිලික් අම්ලයක් සහ ඇල්කොහොලයක් අතර සිදුවෙනවා ස්ටරී කරන ප්‍රතික්‍රියාවක්. මේ ස්ටරී කරන ප්‍රතික්‍රියාවේදී ස්ටරයක් සෑදීමේ ප්‍රතික්‍රියාව නිවැරදිව නිරූපණය වන්නේ මොකක්ද කියලා අහලා තියෙන්නේ මේ අදාළ පිළිතුරු අතරින්. එතකොට ඔබ මුලින්ම මේ තිරේ දිස් වෙන ආකාරයට ප්‍රතික්‍රියාව බලන්න. ඒකේ ප්‍රතික්‍රියාව සඳහා පුතා මුලින්ම යාන්ත්‍රණය ඔබ විසින් ඇඳ ගන්න ඕනේ. පැහැදිලිද? ඒ යාන්ත්‍රණය ඇඳගත්තාම පස්සේ ඔබට පැහැදිලිව පේනවා ඔය විදිහට මේකේ අවසාන ඵලය ලැබෙනවා. එතකොට ඔබ මේකේ පිළිතුරු විග්‍රහ කරලා බැලුවොත් නිවැරදි ප්‍රතිචාර ලෙස ඔබට ගන්න පුළුවන් පැහැදිලිවම අංක 2 එය ඇල්කොහොලය න්‍යුක්ලියෝෆයිලයක් ලෙස හැසිරෙන ප්‍රතික්‍රියාවක කියන එක මේ යාන්ත්‍රණයෙන් ඔබට ඉතාමත් පැහැදිලි වෙනවා. ඇල්කොහොලයේ ඔක්සිජන් පරමාණුව මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලය තමයි අර කාබොක්සිලික් කාණ්ඩයේ සී දිත්ත බන්ධන ඕ ද්‍රවීකරණය වෙනකොට එහි කාබොනයිල් කාබන් පරමාණුව මත ඇතිවෙන ධනාරෝපණයක්. ඒ ධනාරෝපණයට මේ ඉලෙක්ට්‍රෝන යුගලය ලබා දායක කිරීමක් කරලා තියෙනවා. ඒ නිසා ඔබට පැහැදිලිව ගන්න පුළුවන් මේක පිළිතුර අංක 2 ලෙස. පැහැදිලිද? හරි පුතා. ඊළඟට තියෙන්නේ ඔබට 30 ප්‍රශ්නය. දැන් බලන්න මේ ප්‍රශ්න ඉතාමත් හරිම සරල ප්‍රශ්න. ඔබට කාබනික රසායන විද්‍යාවේ අපි ඔබට මතක ඇති අපේ පන්තිවලට සහභාගී වෙච්ච දරුවන්ට අපි විශේෂ නිර්මාණාත්මක සටහන් ඉදිරිපත් කරලා තියෙනවා. කාබනික රසායනයේ සෑම ප්‍රතිකාරකයක්ම අරගෙන ඒ වගේම එම ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා කරන කාබනික සංයෝග අරගෙන විශේෂ සටහන් පද්ධතියක් අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කළා. ඉතින් දරුවෝ ගොඩාක් අත වශයෙන් මේ සටහන් වලින් ප්‍රයෝජන ලබා ගත්තා. අත වශයෙන් මේ සටහන සහ මූලික ප්‍රතික්‍රියා ටික ළඟ තිබෙනවා නම් ඔය සමායිකතාවයේ වගේ ඊ අදාළ මූලික સિદ્ધාන්ත ටික නාමකරණයට අදාළ මූලික સિદ્ધාන්ත ටික සමග ඒ ප්‍රතික්‍රියා සටහන් ටික තියෙනවා නම් ඔබට ඔය යාන්ත්‍රණ ඒ වගේම ඔබට විභාගෙදී ලැබෙන ඔය පරිවර්තන සියල්ල ක්ෂණිකව ඉතාමත් කෙටි කාලයක් තුළ කරන්න පුළුවන්. කාබනිකයේ පටන් ගත්ත ගමන් ගොඩක් දරුවන්ගේ හිතේ රැඳෙන චිත්‍රය තමයි මේක හරි අමාරු වැඩක්. මේ කොහොමද අපි මේ පරිවර්තන හිම කරගන්නේ කියලා පුතා මම හිතන්නේ අපිටම ආවේනික ලංකාවේ අපිටම ආවේනික විශේෂම ක්‍රමමගින් අපි මේ මහාචාර්යවරයා ප්‍රශ්න පත්‍රය නිර්මාණය කරන විදිහ අපි ඔබට කියලා දුන්නා මේ කාබනික රසායන යාන්ත්‍රණය හදන විදිය. මම හිතන්නේ ඒ ක්‍රමය අපිටම ආවේනික ක්‍රමයක්. ඒ නිසා මම ඒ ක්‍රමය පිළිබඳව අපේ පන්ති මාලාවල විතරක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂ සුවිශේෂී ක්‍රමවේදය. මම හිතන්නේ අපේ පන්තිවල සියලුම දරුවෝ තාමත්ම හොඳින් යාන්ත්‍රණය විශේෂයෙන්ම පරිවර්තනය කරලා යනවා. සමහර අවුරුදු තිබුණා අපි පන්තිවල දරුවන් ලව්වා කරන පරිවර්තනයේදී එම පරිවර්තනයේම විභාග ප්‍රශ්න ලෙස ලැබී තියෙන අවස්ථා. හරි. ඉතින් පුතේ දැන් මේ ප්‍රශ්නේදී ඔබ බැලුවොත් මේකේ මේ සංයෝගයේ කාබොක්සිලික් අම්ලයක් පැහැදිලිවම බෙන්සොයික් අම්ලය ඔබට සපයලා තියෙන්නේ. ඒක
ක්ලෝරීන් සහ ඇලුමිනියම් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරනකොට ඔබට පේනවා මිටායමු කාරකයක් තමයි මෙම කාබොක්සිලික අම්ලය. එතකොට ඔබට පීලස ලැබෙනවා මෙටා ස්ථානයට ක්ලෝරීන් සම්බන්ධ වෙච්ච ප්‍රතිඵලයක්. ඒ වගේම AP ඵලයට පළමුව ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙවනුව ආම්ලික ජල විච්ඡේදනය කරලා තියෙන නිසා ක්‍යුලස ලැබෙන්නේ කාබොක්සිලික් අම්ලයේ ඔක්සිහරණය වෙනකොට ඊට අදාළ ප්‍රාථමික මධ්‍යසාරයේ ඔබට බලන්න පුළුවන් ওই තිරේ දිස් වෙන ආකාරයට ක්ලෝරින් පරමාණුවට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ පුතා. ක්ලෝරින් වලට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ ඔබ දැනගන්න ඕනේ. එම ප්‍රතිකාරක දානකොට එම ප්‍රතිකාරකයේ ඒ සංයෝගයේ කුමන කාණ්ඩයටද බලපෑම ඇති කරන්න කියන එක. ඉතින් එහෙම වුණොත් ඊට අමතරව මෙතනදී ඔබට ගන්න විශේෂ කරුණු කීපයක් තියෙනවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියන ප්‍රබල ඔක්සිකාරකයක්. හරි. ඉතින් ඒක ප්‍රාථමික මධ්‍යසාරය දක්වා ඔබට ඔක්සිහරණය කළ හැකි වෙනවා. එතකොට කාබොක්සිලික අම්ලයට අනිවාර්යයෙන්ම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්ම දාන්න ඕනේ. ඔබ දන්නවා සෝඩියම් බෝර හයිඩ්‍රයිඩ් දැම්මට කාබොක්සිලික අම්ලය ඔක්සිහරණයක් වෙන්නේ නැහැ. ඒ තරම්ම ප්‍රබල නැති නිසා. ඒ අනුව ඉතාමත් පැහැදිලිව ඔබට පේනවා මේකේ පිළිතුරු අංක දෙක සමග තමයි ඔබට එකඟ වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ සරල ප්‍රශ්න ඉක්මනින් ප්‍රශ්න පත්‍රයේ කරමින් ඔබට අසීරු ප්‍රශ්න ටිකක් පහුවට පස්සට තියාගන්න පුළුවන් පුතා මේ ප්‍රශ්න කරනකොට. අතර ඔබ උපක්‍රමශීලී වෙන්න ඕනේ ප්‍රශ්න පත්‍රය තුළ ප්‍රශ්න 50ම උත්තර ලියන්නටත් ඔබට පහසු ප්‍රශ්න ඉක්මනින් කරලා ඔබගේ ලකුණු ප්‍රමාණය ප්‍රශ්න පත්‍රය තුළ මුල් තැනකට ගෙන එන්නට. ඔ පුතා අපි යොමුයම ඊළඟ ප්‍රශ්නය ඔබට ලැබිලා තියෙන ප්‍රශාංක 34 තමයි කාබනික රසායන ඊළඟ ප්‍රශ්නය. මේකත් හරිම සරල ප්‍රශ්නයක්. හැබැයි ඔබ සියුම්ම මේ ප්‍රශ්නේ දිහා හිතන්න ඕනේ. මෙතන ගැටලු කීපයක් නැත්තම් ඔබට ඇති වෙන්න පුළුවන්. P කියන සංයෝගයේ HCl සමග ප්‍රතික්‍රියා කරනකොට ඇල්කයිල් හේලයිඩයක් ලබා දෙනවා. අතර ඔබ මුලින්ම බලන්න මම මේ විවරණය ලස්සන ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙදි පුතා විශේෂයෙන්ම ආකාර දෙකක ලැබෙන්න පුළුවන්. දැන් මෙතනදී ඔබට මේ අදාළ ඵලය ලැබෙනකොට එකක් තියෙනවා තෘතීක කාබෝ කැටායනයක් ලැබෙන ආකාරයක්. තෘතීක කාබෝ කැටායනය තමයි වැඩි ප්‍රතිශතය ලැබෙන්නේ. වැඩි ප්‍රතිශතය. ඊළඟට ඔබට පැහැදිලිව පේනවා ද්විතීක කාබෝ කැටායනයකුත් මේකෙදි හැදෙන්න පුළුවන්. මේ ක්‍රියාවලියේදී ඒකත් හැදෙන්න පුළුවන්. හරි. දැන් තෘතීක කාබෝ කැටායනය හැදෙන්නේ මාකොනිකෝෆ් නීතියට අනුව මේ ද්විත්ව බන්ධනයේ වැඩි හයිඩ්‍රජන් තියෙන තැනට. ඒ කියන්නේ ද්විත්ව බන්ධනයේ ඔබට පැහැදිලිව පේනවා වම් අත පැත්තේ හයිඩ්‍රජන් එකක් ඉන්නවා. HCl වල හයිඩ්‍රජන් ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ පුතා අන්න එතනට. හරි. ඊළඟට ඊට දකුණින් තියෙන කාබන් පරමාණුව මතට තමයි ක්ලෝරීන් ඇවිල්ලා අවසානයේදී ඔය තියෙන අවසාන ඵලය මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක ලැබෙන්නේ. මේ ප්‍රතික්‍රියාවේදී ප්‍රධාන ඵලයට අමතරව තවත් සුළු ඵලයක් ලැබෙනවානේ. එතකොට ඒක ඔබට පැහැදිලිව පේනවා මාකොනිකෝෆ් නීතියට පටහැනිව හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් අඩු තැනට. ප්‍රතිමාකොනිකෝෆ් නීතිය කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ද්විතීක කාබෝ කැටායනයක් ඔය තිරේ දිස්වන ආකාරයට ලැබෙනවා. ඊින් ලැබෙන අඩු ප්‍රතිශතයක්. එතකොට ඊට අදාළව ක්ලෝරීන් පරමාණුව අර ධන කියන කාබන් පරමාණුවට ඇවිල්ලා සම්බන්ධ වෙනකොට ඒක සුළු ඵලයකට ලැබෙනවා. මෙන්න මේ අදහස හිතේ තියාගෙන ඔබ මේ ABCD අවස්ථාවට කියවලා බලන්න. මොකද අපි ගොඩක් දරුවෝ ඉන්නවා ප්‍රශ්න ගොඩාක් වරද්ද ගන්නවා සමහර අවස්ථාවලදී. මේ ABCD ප්‍රශ්න ගණේත් ඊළඟ අවසාන ප්‍රශ්න 10 පළමු සහ දෙවෙනි ප්‍රකාශය ලෙස දෙන ප්‍රශ්න සියුම් ලෙස ග්‍රහණය කරගන්න නැති වුණොත්. දැන් මේකෙදි බලන්න ප්‍රධාන ඵලය වන්නේ 2 ක්ලෝරෝ 2 මෙතිල් බියුටේන් කියන එක හරියටම හරිනේ IUPAC නාමකරණයට අනුව. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒතර B ප්‍රකාශය දීලා තියෙන්නේ මෙම ප්‍රතික්‍රියාවේදී අතරමැදියක් ලෙස ද්විතීක කාබෝ කැටායනයක් ලැබේ. ඒතර මේ ප්‍රතික්‍රියාවේදී අතරමැදියක් ලෙස කියලා දීලා තියෙන අතරමැදියක් විදිහට ලැබෙන්න පුළුවන් ද්විතීක කාබෝ කැටායනයක්. මේ ප්‍රතික්‍රියාවේදී අපිට කියලා නැහැනේ මාකොනිකෝෆ් නීතියට අනුව ගන්නවත් එහෙම කිසිම අදහසක් දීලා නැහැ පුතා. ඒ නිසා මෙතනදී ලැබෙන්න පුළුවන් සියලුම ඵල සලකලා තමයි පිළිතුර ගන්න ඕනි තවත් පැහැදිලිව. ඒ නිසා අංක 2 B කියන ප්‍රතිචාරය පැහැදිලිවම හරි. ඒක ආපහු තර්කයක් නෑ මෙතන. පැහැදිලිවම හරි. C දීලා තියෙන ප්‍රතික්‍රියාවේ එක් පියවරකදී HCl බන්ධනය බිඳි ක්ලෝරීන් මුක්ත ඛණ්ඩකයක්. කවදාවත් මෙවැනි ප්‍රතික්‍රියාවකදී මුක්ත ඛණ්ඩ ප්‍රතික්‍රියා සම්බන්ධ වීමක් නෑ. C ප්‍රතිචාරය සම්පූර්ණම අසත්‍යයි. අවසාන වශයෙන් D ගත්තොත් ප්‍රතික්‍රියාවේ එක් පියවරකදී ප්‍රතික්‍රියාව ඔබ දන්නවා පියවර දෙකකට සිදු වෙන්නේ.
එක් පියවරකදී කාබෝකැටායනයක් සමග නියුක්ලියෝෆයිලයක් ලැබේ. කාබෝකැටායනයක් සමග තුර කාබෝකැටායනය පැහැදිලිව තියෙනවා. කාබෝකැටායනයක් සමග නියුක්ලියෝෆයිලයක් කාබෝකැටායනය සමග නියුක්ලියෝෆයිලයක් ප්‍රතික්‍රියා කරයි. තා පැහැදිලිව ඒකත් සත්‍යයක්. ඒ අනුව මේකේ A B සහ D කියන ප්‍රකාශ තුන සත්‍යයක් කියන්නේ ඔබට අංක පහ තමයි පිළිතුර වශයෙන් ගන්න පුළුවන්. පැහැදිලිද? හරි පුතේ එහෙනම් අපි යොමු වෙලා ඉන්නේ කාබනික රසායනයේ 2020 ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනයේ යටතේ ආපු ප්‍රශ්න 9 අවසාන ප්‍රශ්න 2 45 සහ 46 වෙනි ප්‍රශ්න 2 තව ඔබට විශේෂිතව මතක් කරන්න මම හිතන්නේ අපි කාබනික රසායනය වෙනුවෙන් විශේෂයෙන්ම විශාල වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා දිවයිනේ කිසිම පන්තියක ඉදිරිපත් කරපු නැති විශේෂ වැඩපිළිවෙලක් කාබනික විතරක් නෙමෙයි අපි සාමාන්‍ය රසායනය ඒ වගේම අකාබනික රසායනය භෞතික රසායනය සහ මේ කාබනික රසායනය වෙනුවෙන් විශේෂ සාරාංශගත සටහන් පද්ධතියක් අපි ඉදිරිපත් කළා තියෙනවා ඒක දන්න දරුවෝ දන්නෝ අපේ පන්තිවලට සහභාගී වෙන යම් දරුවෝ පිරිසක් ඉන්නවා හැම වසරකම ප්‍රතිඵල අපි ආපුවන් පස්සේ කටවුල් බැනර් පෝස්ටර් වල අපි සාමාන්‍යයෙන් ප්‍රදර්ශනය කරන්නේ ප්‍රතිපත්තියක් වශයෙන් කටින් තමයි යන්නේ විශේෂයෙන්ම අපේ පන්තිවලට සහභාගී වූ දරුවෝ සම්පත්සගේ පන්ති වලට තමයි අපි සහභාගී වුනේ අපිට මෙන්න මේ ප්‍රතිඵලය තියෙනවා කියලා ඒ නිසා හැම වසරකම අපිට අන්න ඒ වගේ පන්තිවලට සහභාගී වෙන සැලකිය යුතු දරු පිරිසක් එක්ක අපි යන ගමනක් තමයි අපේ අරමුණක් නෑ ලොකු පන්ති ළමයි 1000ක් 2000ක් පන්ති නිර්මාණය කරමින් අනවශ්‍ය ලෙස එහෙම දෙයක් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ යම්කිසි යම්කිසි දරුවෙක් අපිට කතා කළොත් අපිට රසායන විද්‍යාව අමාරුයි සර් අපි කොහොම හරි කරලා අපිට විශ්වවිද්‍යාල වරම් ලබා දෙන්න අපි කොහොම හරි කරලා අපිට රසායන විද්‍යාවට ඒකක් අත් දෙන්න කියලා උනන්දුවෙන් ළමෙක් පන්තියට ආවොත් අන්න ඒ දරුවෝ ගැන අපි විශේෂයෙන්ම රසායන විද්‍යාව පුළුවන් වුණත් වැඩ බැරි දරුවන්ට තමයි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නේ දරුවෙක් ඉල්ලීමක් කරොත් සාමාන්‍යයෙන් අපේ පන්තිවලට එහෙම දරුවෝ සම්බන්ධ වෙන්නේ ඒ වගේ විශේෂයෙන් වැඩ කරන්න කැප වෙලා වැඩ කරන්න කැමති දරුවෝ. ඉතින් එහෙම දරුවෙක්ගේ උනන්දුවක් තියෙන්න ඕනේ අත් වශයෙන් පන්තියකදී මොකද එහෙම නැතුව නිකන් දරුවෙක් පන්තියකට ඇවිල්ලා අපි මොනතරම් උපදෙස් දුන්නත් ඒ අවශ්‍ය දේවල් පිළිපැද්දේ නැත්නම් ඒ දරුවා අත් වශයෙන් මේ ප්‍රතිඵලයට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා දරුවත් කැමති නම් වැඩ කරන්න අපේ සුපිරි වැඩපිළිවෙළත් එක්ක ඒ දරුවා අනිවාර්යයෙන්ම යන්න පුළුවන් ඉහළම තැනකට යනවා. ඒක මම හිතන්නේ ලංකාවේ දන්න හැම දරුවෙක්ම දන්නවා සියලුම දිස්ත්‍රික්ක මේ ගමක විතරක් නෙමෙයි ගම් නගර ඒ වගේම මේ දිස්ත්‍රික් පළාත් හැම ලංකාවේ විසිරී ඉන්න සියලුම දරුවෝ අපේ C60 රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබාගෙන තියෙනවා. මම හිතන්නේ අපි විශේෂ දෙයක් මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. තව දෙයක් 2010 වෙනකන් ඇත්ත වශයෙන්ම ලංකාවේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා මාකින් එකක් දෙනවා කියන කිසිම දෙයක් නිර්මාණය වෙලා තිබුණ නැහැ. ඇත්ත වශයෙන්ම මට හොඳට මතකයි අපි ගම්පහ සිප්සර ආයතනයේ මම වැඩ කරනකොට ඒ කාලේ ඇත්ත වශයෙන්ම මම ජාතික රසායන විද්‍යා වැඩමුළුව නිර්මාණය කරපුවාන් පස්සේ අපේ ප්‍රශ්න පත්‍ර ගන්න විශාල පිරිසක් ලංකාවේ සහභාගී වුණා. ගුරුවරුන්ගේ දරුවෝ මහාචාර්යවරු විවිධ විද්වතුන් ඊට පස්සේ තමයි සමාජයේ යම්කිසි කතිකාවතක් ගොඩනැගුණේ මේ ප්‍රශ්න පත්‍රය ඉතාමත් ඉහළ මට්ටමක් තියෙනවා. එතකොට තමයි අත් වශයෙන්ම 2011 ඒ කාලේ අලුත් විෂයෙන් දේශය එනකොට තමයි අපේ විශේෂයෙන්ම මේ ගම්පහ කොළඹ මේ ගුරුවරුත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරලා දරුවන්ට ලියමුයි කියන අදහස ආවේ. ඉතින් ඒක අත් වශයෙන්ම අපිටත් ලොකු අභිමානයක්. මොකද හේතුව අපි ඒකේ පුරෝගාමී සමාජිකයින් විදිහට කටයුතු කළා. ඉතින් ඒක අදටත් දරුවන්ට ඒ සේවාව ලබා දෙනවා. අනිත් ගුරුවරුත් අත් වශයෙන්ම ඒ වගේ මාවතකට යොමු වෙච්ච එක හොඳයි. මොකද ප්‍රශ්න පත්‍රයක් හොඳින් ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්න පත්‍රය හැබැයි තාමත් තියුණු ප්‍රශ්න පත්‍රයක් වෙන්න ඕනේ. ඒ ප්‍රශ්න පත්‍රය තුලින් ලබා ගන්න දැනුම තමයි අත් වශයෙන් විභාගෙදී ඒ දරුවෙක්ට වැදගත් වෙන්නේ. හරි එහෙමනම් පුතා අපි 45 වෙනි ප්‍රශ්නය වෙත යමු යමු. ඔබ බලන්න 45 වෙනි ප්‍රශ්නය. දැන් 45 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් සහිත සියලුම සංයෝග පාරත්‍රිමාණ සමානතාව පෙන්වයි කියලා. දැන් ඔබට ඉතාමත් පැහැදිලි මේ ද්විත්ව බන්ධනයක් තිබුණු පළියෙන් මේ පාරත්‍රිමාණ සමානතාවය පෙන්වන්න අවස්ථාවක් නෑ. ඔබට තිරේ දිස් වෙනවා මේ සමානතාවයේ මුලින්ම ඔබ සිද්ධාන්ත දැනගන්න වර්ගීකරණය. ව්‍යුහ සමාවික හා ත්‍රිමාණ සමාවික කියලා වර්ග දෙකකට බෙදෙනවා. ව්‍යුහ සමාවික විශේෂයෙන්ම ව්‍යුහය වෙනස් වෙන්නේ සංයෝගයක දාමය වෙනස් වීම නිසා, එහෙම නැත්නම් ක්‍රියාකාරී කාණ්ඩය පවතින ස්ථානය වෙනස් වීම නිසා,
එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම එකිනෙකට වෙනස් ක්‍රියාකාරී කාණ්ඩ පවතින නිසා. එතකොට ඔබට ඉතාමත් පැහැදිලිව ඒ ව්‍යුහ සමායිකවල වර්ගීකරණය ඔබේ සිද්ධාන්ත දැනුමින් තහවුරු කරගන්න පුළුවන්. ඊළඟට ත්‍රිමාන සමායික ගත්තහම පස්සේ අත් වශයෙන්ම ඒගොල්ලන්ගේ අත් වශයෙන්ම ප්‍රධාන වශයෙන් මේ ප්‍රකාශ හා පාර ත්‍රිමාන සමායික කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේ ප්‍රකාශ සමායිකතාවයේ ඔබ දන්නවා D සහ L කියලා ආකාර දෙකකට අපිට ගන්න පුළුවන්. වස්තු ප්‍රතිබිම්බ සම්බන්ධතාව පෙන්වන අය. ඊට පස්සේ පාර ත්‍රිමාන සමායිකතාවයේ ඇත්තේ අපිට ජ්‍යාමිතික සමායිකතාවේ කතා කරන්න පුළුවන්. ඒකේ සිස් හා ට්‍රාන්ස් ආකාර දෙකක් තියෙනවා. ඔබ දන්නවා සිස් කියන්නේ අර සමාන කාණ්ඩ මේකේ ප්‍රධාන අක්ෂයෙන් එකම පැත්තේ තියෙනවා කියන එක. ඊට පස්සේ ට්‍රාන්ස් කියන්නේ ඒ සමාන කාණ්ඩ හෝ අපි සලකුණු ලබන කාණ්ඩ ප්‍රධාන අක්ෂයෙන් දෙපැත්තේ තියෙනවා කියන සංකල්පය. ඉතින් අපි පන්තිවලට සහභාගී ඉදිරියේදී ඔබට වීමේ අවස්ථාවක් ලැබුණොත් අපි මේවා ඉතාමත්ම විශිෂ්ට ලෙස අලුත්ම ක්‍රමවේදයන්ට අනුව නිර්මාණාත්මකව අපි මේක පැහැදිලි කරලා දෙන්නම්. වීඩියෝ එකකින් කරන්න පුළුවන් සීමාව බොහොම සීමිතයි. ඔබට යම්සි අදහසක් පමණයි දෙන්න පුළුවන්. ඒතකොට පැහැදිලි ඔබට පේනවා මේ ද්විත්ව බන්ධනයක් තිබුණු පළියෙන් පාර ත්‍රිමාන සමායිකතාව පෙන්වනවා කියන ප්‍රකාශය පැහැදිලිව අසත්‍ය එහෙම වෙන්න බෑ. ඊළඟ දෙවෙනි ප්‍රකාශයේ තියෙන එකිනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන ඕනෑම සමායක දෙකක් පාර ත්‍රිමාන සමායික වේ. එහෙමත් වෙන්න බෑ. දර්පණ ප්‍රතිබිම්බ නොවන ඕනෑම සමායක දෙකක් පාර ත්‍රිමාන සමායිකතාවයක් පෙන්වනවා කියලා මේකට අනුව ඔබට පැහැදිලි ඒ පිළිතුර ගන්නත් බෑ. ඒ අනුව ඔබට පැහැදිලිව පිළිතුර ගන්න වෙන්නේ ප්‍රකාශ දෙකම අසත්‍යයි පස්වෙනි පිළිතුර තමයි ඔබට නිවැරදි ප්‍රතිචාර ලෙස ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඔපොතේ 46 වෙනි ප්‍රශ්නේ අපි බැලුවොත් ඔබට ඒක සරල ප්‍රශ්නයක්. බෙන්සීන් කියන්නේ අත් වශයෙන්ම සරලම ඇරෝමැටික සාමාජිකය. ඒ සතුව තියෙනවා ඇරෝමැටික ස්ථායිතාවයක් ඔබ සිද්ධාන්තවල ඉගෙනගෙන තියෙනවා. බෙන්සීන් ගත්තොත් සවිලි ෂඩාස්ත්‍ර ආකාර 90ක් තලිය 90ක් සිලුම කාබන් පරමාණු sp2 මුහුම් කරන්නේ වෙලා තියෙන්නේ. කාබන් පරමාණු මත sp2 තලයට ලම්බකව පවතිනවා 2p කාක්ෂික හයක්. ඒ 2p කාක්ෂිකවල තියෙන වේගම ඉලෙක්ට්‍රෝන ඉහළින් සහ පහළින් අතිචාදනය වෙලා ඇරෝමැටික ස්ථායිතාවය ඇති වෙනවා. අපි කියනවා සම්පෘක්තතා ශක්තිය ගැන ඔබ ඉගෙනගෙන ඇතිනේ. ඉතින් එහෙම වුණොත් මේකේ පළවෙනි ප්‍රකාශයේ තියෙන බෙන්සීන් හයිඩ්‍රජනීකරණය ඇල්කීනවල හයිඩ්‍රජනීකරණයට අපහසුව. ඇල්කීනයක් හයිඩ්‍රජනීකරණ එක පැහැදිලිව ලේසි. ඔබ මේ තිරේ දිස්සුනොත් අපි නිකල් හයිඩ්‍රජන් දාපුවම් පස්සේ ඒ වගේම එහෙම නැත්නම් ප්ලැටිනම් H2 දාපුවම් පස්සේ තාමත් පැහැදිලිවම මේක අපි සුළු වශයෙන් අපි රක්කිරීමක් කරන කරද්දී අර හයිඩ්‍රජන් දෙක ඇවිල්ලා ද්විත්ව බන්ධනය බිඳිලා ආකලණය වීමක් සිද්ධ වෙනවා. නමුත් බෙන්සීන් හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ. ඒ වගේම උත්ප්‍රේරකයක් දැම්මත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ උත්ප්‍රේරකයේදී අනිවාර්යයෙන්ම 150ක පමණ අපි රේල් නිකල් වගේ දැමුණු 150ක වගේ උෂ්ණත්වයක් දෙන්න ඕනේ මේ බෙන්සීන් වල අර සම්පෘක්තතා ශක්තිය නිසා ස්ථායිතාවයක් අනුවට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බෙන්සීන් වලට හයිඩ්‍රජන් සම්බන්ධ වීම ආකලනය කිරීම සඳහා උත්ප්‍රේරකයකුත් දාලා 150ට පමණ රත් කරොත් තමයි මේ විදිහට සයික්ලෝහෙක්සේන් ලෙස අවසාන ඵලය ලැබෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය අපහසුයි කියන එක පැහැදිලිවම සත්‍යයක්. දෙවෙනි ප්‍රකාශයේ තියෙන බෙන්සීන් වලට හයිඩ්‍රජන් ආකලනය වීම ඇරෝමැටික ස්ථායිතාවය නැති කිරීමට හේතුවක් ඔව්. ඉතාමත් පැහැදිලිව ඔබට තේරුම් ගන්න පුළුවන් බෙන්සීන් වලට හයිඩ්‍රජන් ආකලනය වුණාම පස්සේ ලැබෙන සයික්ලෝහෙක්සීන්. එතකොට ඇරෝමැටික ස්ථායිතාව නැතිවීමට හේතුවක්. අන්න එහෙනම් දෙවෙනි ප්‍රකාශය නිසා තමයි අත් වශයෙන්ම මේ දෙවෙනි ප්‍රකාශයේ මගින් පළවෙනි ප්‍රකාශය නිවැරදිව පැහැදිලි කරන දෙනවා කියන එක ඔබට පැහැදිලිව සත්‍යක් ලෙස ගන්න පුළුවන්. මේකේ ඒ අනුව පිළිතුර ඔබට ඉතාමත් පැහැදිලිව අංක 1 කියලා ගන්න පුළුවන්. හරි පුතේ. ඉතින් අපි මේ සාකච්ඡා කළේ අපෝසෝ උසස් පෙළ රසායන විද්‍යාවේ කාබනික රසායන විද්‍යාවේ යක්තිය ලැබිලා තියෙන ප්‍රශ්න 9. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙනවා අකාබනික රසායන විද්‍යාවට ලැබිලා තියෙන විශේෂයෙන් ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න 8 පිළිබඳව සාකච්ඡා කරන්න. එතෙක් ඔබ සැමට ජයග්‍රහයි. සුබ දවසක්. අයිබෝ.